අයිබෝන් අදත් අපි සූදානම් වෙන්නේ සිංහල සාහිත්‍ය රසාස්වාදී නන්ද මහතෙරුන් වහන්සේගේ කතා වස්තුවේ කොටලුවාගේ චරිත ලක්ෂණ පිළිබඳව ඔබට කරුණු වශයෙන් කීපයක් ගෙනහැර පාන්න මෙතනදී 97 පිටුව සහ 98 පිටුවේ භාගය පිටු එකම ආකාරකදී වගේ තමයි ඔයාලට පිළිතුරු හොයාගන්න තියෙන්නේ. ඒ නිසා එකින් එක කියන්න නැතුව මම කරුණු කීපයක් විතරක් ඔයාලට කියා දෙන්නයි අදහස් කරේ. හොඳයි. එතනදී ශාරීරික වශයෙන් ඊටාම ශක්තිමත් කෙනෙක් කොටලුවා යන්නේ කියන්නේ ඒ නිසා තමයි අර දසමුණක් විතර බර උසුලන්නේ. ශක්තිය ශක්තිමත් කෙනෙක් ළඟට තමන්ගේ ඒ දැන් ඒ ශක්තිය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟට සිය කාය ශක්තිය පිළිබඳව අභිමාණයෙන් ඉන්නවා. අභිමාණයෙන් ඉන්නවා. ඒ නිසා තමයි අර එක අවස්ථාවක එහෙනම් මට ගහන්න આવොත් එහෙනම් ගහනොත් දත් ටික හැලෙන්න කියනවනේ. දත් ටික වගුරුවා දීමේ කිව්වේ ඒකයි. එසේ කළොත් පෙර පාදයක තරයේ බිම ඔබගෙන පස්සාපයින් අඩෙන් ගසා දත් වගුරුවා පියමි කිව්වේ ඒකයි. එතකොට තමන්ගේ කාය ශක්තිය පිළිබඳ අභිමානයෙන් ඉන්නවා. ඒකමාර තමන් මවාගත් ලොකුකමකින් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. තමන් ගැන උදම්මරණ කෙනෙක්. ඊළඟට ඒ කායික වශයෙන් එහෙම ගත්තහම කොටලුවා. දැන් මෙතනදී මානසික වශයෙන් උත් යම් යම් නැත්තම් අපිට ගන්න පුළුවන් අදහස් කීපයක් තියෙනවා. පාලම ස්වාමියාට ඉතාම හිතවත් කෙනෙක්. ඊළඟට හොඳ සේවකෙක්. උදාහරණ ගන්න මේ පිටු එකමාරෙන් මම ඒකට ඔක්කොම කියන්නේ ඔයා පොත කියව ගන්නත් ඕනේ. ගද්දේ කොටස් කියලා නෑ. මේක හරි සරලයි. දැන් නිකම්ම උත්තර කියනට වැඩිය මම ඒ කරුණු ටික විතරක් කියන්නම්. ඔබට පුළුවන් උදාහරණ දාගන්න. හරි. ඕන දෙයක්ින් දාන්න පුළුවන් ගැළපෙන විදිහට. ඊළඟට සුහද මිත්‍රශීලී බවක් තියෙනවා. මුලින් ඒකනේ අර නේද? තනකොළ ගමින් හිටියා. ඈත ගියේ එහෙම නෑ. ආපසු යාමේ අදහසින්. ඉතින් පුහුදුන් මිනිස් ස්වභාවය නේද? මිනිස් හිතේ ගුඩු සිතුවිලි කිව්වේ. රයිට්. ඉතින් ඒ වගේ ස්ත්‍රී ලෝලයි කාම වස්තුන් පිළිබඳ සහ ලෞකික සැප පිළිබඳ අපේක්ෂා කරන කෙනෙක් නිතර ඒ පිටිපස්සේ යනවා කියලා අපිට හිතන්න පුළුවන්. රෙකෝඩ්ලු දෙන කියු සෙනින් ඒ දැර දැකපු ගමන් ඉතින් යනවනේ. සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඒතකොට දැන් සාමාන්‍ය සත්ත්ව දැන් ඉතින් බල. සත්ත්ව චරිත තුලින් උනත් දෙන්නේ මිනිස්සුන්ට උපදේශ දුන්නේ. ඒතකොට ඒ සත්ත්ව චරිත තුලින් අපිට පෙන්වා දුන්නේ මිනිස් හැසිරීම. එතනදී ලෞකික සැප නිරන්තර අපේක්ෂා කරන කෙනෙක්. ඊළඟට එහාට යනකොට අපිට දැනෙනවා විලින්දා දැනගන්න මේ මොකක් වශයෙන් නිසා තමයි කියලා ඈත මෑත බලනකොට දකින්නවනේ අර කොටලු දෙන නේද. එතනදී ඔහුගේ උපක්‍රමයට අහු වෙනවා. මුදල් වලට කැමති. ඊළඟට අසුදේ විශ්වාස කරනවා. ගැඹුරින් නොසිතයි. මම මේ කරුණු විදිහට කියන්නේ හොඳේ. ගැඹුරින් නොසිතයි. තමාට ලැබෙන දේ බෙදා ගන්න කැමති නෑ. ඒ නිසා තමයි අර මුදලට අර වැටුපට අදහස මේ දැන් මේ මෙතික් කොටලු ඒ අසා කොටලුවානෝ කොටලු දෙනුන්ට කාලේ වැටුපට කළොය. ඒ නිසා තමන්ට ලැබෙන දේ බෙදා ගන්න කැමති දුර දිග නොසිතයි. ළඟට හැංගී බලට වහල් වූ විට අන් අය නොපෙනී. රයිට්. I think ලද දෙයට වඩා සතුටු විය හැකි තවත් දෙයක් බලාපොරොත්තු වෙමි. මේ වගේ ලක්ෂණ කීපයක් මම මේ අදහස් දැක්ුවේ. එහෙමනම් මේ පාඩම මුල ඉඳලා සරලව ඉදිරියට කියාගෙන යමින් ඉන්න අතරදී මේ වාට විභාගෙත් ළඟ නිසා මේ විදිහට දුන්නේ. තවත් ප්‍රශ්න ගණනාවක් සහ පාඩම සම්පූර්ණ වශයෙන් ඉවර කරන්න අපි සූදානම් වෙනවා. එහෙමනම් අදට සමුගන්න. අයිබෝන්.